සුබ දවසක් CSC kitchen එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම අද රසමරස කොස්මාලුවක් හදාගන්නේ. එහෙනම් බලමු මේ කොස්මාලුව කොහොමද හදාගන්නේ. මේකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරලාම වීඩියෝ එකට එකතු වෙමු. මට මේ කොස්මතුරු ටික ගලවලමයි හම්බ වුනේ. මුලින්ම මම මේ කොස් ටික ඇට ටික ඉවත් කරලා මදුරු ටික කපා ගන්නවා. මෙහෙම මේ ඇටේ ස්විඩ්ඩෙන් අයින් කරලා මේ තියාගන්න. එතකොට මේක වටේ වේලෙනවා. එතකොට මේක තලා ගන්න ලේසි. නැත්තම් ලෙස්සලා යනවා. මේ කොස් ටික මම හොදලා අරගෙන තියෙන්නේ. කපලා ඉවර වෙලා හොද ගන්න එපා. කලින් හොද ගන්න. මේ කොස් මදුරු ටිකේ ඇට ටික ඔක්කොම ඉවත් කරගත්තා මම. අපි දැන් මේ ටික කපා ගමු. කොස් මාළුව හදනකොට මේ වගේ දික්කතට කපා ගන්න කොස් ටික. මම දැන් මේ ඇට ටිකේ පොත්ත ඉවත් කරගන්නවා. හරි, මම දැන් කොස් ඇට ටික සුද්ධ කරලා මේ විදිහට හොදගත්තා. මේ කොස් ඇට නම් එච්චර හොඳ නෑ, මම ටිකයි ගත්තේ. ඔගොල්ලෝ කොස් ටික කල් තියාගන්න ඕන නම් මේ විදිහට කපලා ෆ්‍රිජ් එකේ උඩ කොටසට දාලා තියාගන්න. මේ තියෙන දැන් සතියක් විතර එනම් ෆ්‍රිජ් එකේ උඩ කොටසට දාලා තියාගත්ත කොස් ටික මේ විදිහට මේ කවරකට දාලා ෆ්‍රිජ් එකට දාලා තියාගන්න. අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ ෆ්‍රීස් එකට දාගන්න ඕනේ. මේකේ කූල් එක යනකොට මේ වගේ ෆ්‍රෙෂ් ගතියට නෑ. ඒ වුණාට ඒක උයපුවාම කිසිම ප්‍රශ්නයක් නෑ. ඇට ටික නම් ෆ්‍රිජ් එකට දාන්න එපා. ඇට ටික කවරකට දාලා එළිය තියාගත්තොත් සතියක් විතර වගේ පුළුවන්. කොස් නම් ගොඩක් කල් පුළුවන් මේ විදිහට තියාගන්න. හරි, මම දැන් අත්තියක් අරගෙන එකට කොස් ඇට ටික එකතු කරගත්තා. ඊළඟට කොස් ටික එකතු කරගන්නවා. ඊළඟට මම රම්පේ, කරපිංචා. මම අවමිරිස් දාගන්නේ, කොච් ටිකක් දාගන්නේ. කොච් ටික, ලුණු ටික එකතු කරගත්තා. කුරුඳු පොතු කෑල්ල, උළුහාල් තේ හැඳි භාගයක්, කහකුඩු තේ හැඳි භාගයක්, අමතුන පහකුඩු තේ හැඳක්. මම මේකට මිරිස් කුඩු වැඩි එකතු කරගන්නයි. මිරිස් කුඩු තේ හැඳි භාගය එකතු කරගන්නේ. ලුණු කුඩු තේ හැඳක් එකතු කරගන්නවා. ලුණු ඔගලගේ රසායන එකතු කරගන්න. දැන් මේකට මම වතුර ටිකක් එකතු කරගන්න. කොස් ටික තැම්බෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මම මෙන්න මේ වගේ ප්‍රමාණයට වතුර එකතු කරගත්තා. හරි, මම දැන් මේක ලිපේ තියාගත්තා. මේක මේ විදිහට මෝඩියකින් වහ ගන්නවා. මේක රත් වෙනකොට ටිකක් මේ ඇරලා කලවම් කර ගන්නවා. මේක කලවම් කරලා අපි මේක ආයෙත් වහලා තියාගමු. කොස් ටිකයි ඇට ටිකයි තැම්බෙනකන් වහලා තියාගමු. දැන් මේක මේ වතුර ටික ඔක්කොම ඉඳලා තියෙන්නේ. ඉඳලා තියෙන්නේ මේ කොස් ටිකත් තැඹිලා තියෙන්නේ. මම දැන් මේකට කිරි එකතු කරගන්නවා. මම පොල් කිරි එකතු කරගත්තා. අපි දැන් එකතු කරගත්ත පොල් කිරි ටික මේ වගේ හොඳට උතුරනකොට මේක අපි ලිපෙන් අයින් කරගන්නවා. හරි, මම ඊළඟට පාච්චියක් ලිපේ තියාගත්තා. එකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙනකොට මම මේකට අබ තේ හැන්දක් එකතු කරගන්නවා. අබ ටික පුපුරලි වුණාට පස්සේ ලුණු ටිකක් එකතු කරගත්තා. ලුණු ටික මේ වගේ බැදීගෙන එද්දී වියලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරගත්තා. කරපිංචා ඉද්දකුත් එකතු කරගන්නවා. ඒගාන්ට බැදෙනකොට මම දැන් ලිප ඔෆ් කරගත්තා. මේ බැදගත්ත ටික මේකට එකතු කරගන්න.
කරගත්තා මේක කලවම් කරගන්න හරි මන් දැන් කොස් මාළුව හදාගෙන ඉවරයි මෙහෙම හදාගන්න හරිම රසයි වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්